ඒවා පිළිපදින්නේ නැත්කං. ඉතින් මේ කාලවකවානුවේදී අසල්වැසියට ප්‍රේම කරන්න දුකට පත්වෙච්ච අයට තීන ඇත්ත උදව් කරන්න හොඳම අවස්ථාව. ඒකත් එක්තරා විදිහක අපල දුරු කරගන්න පුළුවන් පුණ්‍ය කර්මයක්. සුමිත්, තීන කෙනෙක් නැති කෙනෙකුට දීලා නැති කෙනාගේ බඩපුර ඕනකොට එයා ඒ නැති අයගේට ලැබුණු දේ නිසා මුහුණ ඇතිවෙන සිනහව කෙනෙක්ගේ අපල දුරුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි මේ සරලම ක්‍රමේ තමයි අපිට අපලයක් තියෙන කාලවකවානුවකදී මේ අපලේ දුරු කරගන්න මුදල් ඕනේ නැහැ. දැන් අපි හිතමුකෝ සෙනසුරු අපලයක් තියෙනවා කියලා යම් පුද්ගලයෙකුට. සෙනසුරු අපලයක් තියෙන පුද්ගලයා විශේෂයෙන්ම සෙනසුරාදා දිනවල කළුපාට වස්ත්‍ර ඇඳීමෙන් වළකින්න ඕන. කළුපාට ඇඳුම් ඇඳීමෙන්. දැන් සුමිත්ට සෙනසුරු අපලයක් තියෙනවා නම් කළු වර්ණය අඳින එකෙන් වැළකුණු තරමට යහපත්. සෙනසුරාදා දවසක කටුක ආහාරයක් හැන්ඩ් බේකන් චීස් පොඩින් නැතුව ඔය පලා වර්ගයක් එක්ක පොඩි කරෝල බෙදුමක් ඒ වගේ අරගෙන කටුක ආහාරයක් ආහාරයට ගැනීමෙනුත් අපල දුරු වෙනවා. තමන්ට කොච්චර යාන වාහන ආදී තිබුණත් මේ අපල කාලවකවානුවේදී බස් රථේ ගමන් කිරීම, gedara වෙහෙස මහන්සි වෙලා පැල සිටවීම, gedara පිරිසිදු කර ගැනීම හොඳම කර්මයක් තමයි. අපල දුරු කරගන්න පුතාලා නිදාගන්න කාමරේට අම්මා තාත්තා ගිහිල්ලා අම්මා තාත්තා නිදාගන්න කාමරේට පුතාලව ගෙනාම මේක මාරු වීමක්, ලොකු පරිවර්තනයක්. අලුත් කාමරයකට දෙමව්පිය යනවා. නිදන දිශාව වෙනස් කරගන්න පුළුවන්. අපි හැමදේම හිස දැම්මේ උතුරු දිශාවට නම් ඒ ඇඳ කාමරේ පොඩ්ඩක් වෙනස් කරලා අල්මාරිය වෙනත් දිශාවකට තියලා ඇඳ හරවලා ඒ පැත්තට නිදිනවා. මෙන්න අපල දුරු කරගන්න සරල ක්‍රම. කුඩ රෙද්දට පුළුවන් නම් සූර්යාගේ කිරණ වළක්වලා මේ හැම කළු වෙන එක නවත්තන්න, වැහි වලාක දෙවියන් වැටෙනකොට කුඩ රෙද්දෙන් තෙමෙන්නේ නැතුව යන්න පුළුවන් නම් මේ අපල සඵල කරගන්න, අපල දුරු කරගන්න සරල ක්‍රම තියෙනවා. යම් අපලයක් තියෙන කාලෙකදී වෙලාවකදී තව හාල් මිටක් වැඩිය දාලා බත් ටිකක් වැඩිය වෙලා කෑම කන ගමන් එක කෑම මුලක් හදලා යාචකයෙකුට හරි නැති බැරි කෙනෙකුට හරි පූජා කරන්න පුළුවන්. තමන්ට මුදල් නැත්තම් කටින පින්කම් කරන අවස්ථාවේදී පන්සලේ බෝධි අතු ගාලා කුණු ටික අරන් දාලා පිරිසුදු කරලා අපේ පන්සලේ අපේ හාමුදුරන්ගේ මූණේ හිනාව දකින්න පුළුවන්. ඒ අපේ හාමුදුරන්ගේ හදවතට ඇති වෙන සිනහව අපිට ඒක කර්මය අපලයේ දුරවීමට හේතුවක් වෙනවා. මොකද මේක මෙතනදී ඇති කරන්නේ යම් මේ පිනක් දහමක් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ගේ සිතේ සතුට, මුහුණේ හිනාව. එතකොට සුමිත්, දැන් ගොඩක් මුදල් තියෙන කෙනෙකුට නම් තමන්ට පුළුවන් අපල කාලෙකදී විදේශගත වෙන්න. විදේශයක දැන් ඔය අපි හිතනවා විදේශගත වෙලා විදේශයකට යන එක හරි සුන්දරයි කියලා. නැහැ. අපි අපේ ගෙදරින් අපි විදේශ රටකට යනවා කියලා කියන්නේ යම්කිසි අපල කාලවකවානුවක්. මොකද අලුත් පරිසරයකට හුරු වෙන්න ඕන. අලුත් මිනිස්සු ආශ්‍රය කරන්න ඕන. ගෙදර තමන්ගේ මව්බිමේ තිබුණු පහසුකම් නැහැ. තමන්ට තනි පුද්ගලයෙක් ගියොත් එහෙම තේක තමන්ට හදා ගන්න ඕනේ. වෙන්දර බිරිඳ අතර ගෙනල්ලා දෙනවා. දරුවා අතර ගෙනල්ලා දෙනවා කිරි එක. වෙන්ද වගේ දවල් වෙනකන් නිදියන්න බෑ. එහෙ නීති තියෙනවා, රූල්ස් තියෙනවා. පාන්දර අවදි වෙන්න ඕන. හරියට කාඩ් එක ගහන්න ඕන. මේ වගේ මේ කට්ටිපයින්න බෑ. ගියොත් ඇතුළෙම තමයි. පෑයාට නම් පෑය 12 නම් පෑය 12 හරියට වැඩ කර. මේ අපල කාල වකවානුවේදී තමයි මිනිස්සු විදේශගත වෙන්නේ. ඒ අපල සපල වෙනකොට තමන්ගේ මව්බිමට ඇවිල්ලා ගහකොළ සත්තු සිව්පාවා දූ දරුවෝ එක්ක ආදරෙන් ගෙදර හදන පුංචි සුවඳ හමන පිට රටවල කෑමවල සුවඳ හමන් නැහැ. එහෙ පස්පංගුව එහෙ මේ තුන පහ නැහැ. එතකොට ඒ හදන එන සුවඳ ලංකා තමන්ගේම රටට ඇවිල්ලා ඒ සුවඳ කුස්සියෙන් හමනකොට එන බඩගින්න. ඒ අපල සපල වෙනකොට තමයි විදේශයෙන් තමන්ගේ මව්බිමට එන්නේ. ඒ වගේ මේ අපල සපල කරගන්න තමන්ට පුළුවන් අපල කාලවකවානුවේදී දුර පළාතකට යන්න. ආරණ්‍ය සේනාසනගත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දුර පළාතක දුප්පත් පන්සලකට නැතිබැරි අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. තව ගොඩක් දේවල් කතා කර හැකි. කාලය වටිනවා. ඉතින් අපල සපල කරගන්න
පුංචි දේවල් වලින් පුළුවන් මහ ලොකුට හිතන්න එපා. අල්පයක් තරම් ජීවිතේ ඔබ මනුස්සකම කල්පයක් වටිනවා. ඔන්න කාලේ ඇවිල්ලා තිනවා රටේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න, ගොවි මහත්තුරුන්ට උදව් කරන්න, නායකිය තැන් වලට උදව් කරන්න, කඩා බිඳ වැටුණු කඩ ආදි ව්‍යාපාරිකයන්ට පුළුවන් විදිහට උදව්වක් කරන්න, අපල දුරු කරගන්න මේක හොඳ අවස්ථාවක්. හොඳයි වංජිර මහත්තයා, අලුත් සතියක ආරම්භ මේ අපි බුමුණ ගහන්නේ සුපුරුදු විදිහට හැම සතියේ දවසකම වගේම හැම සතියකම සඳුදා දවසේ අපි බුමුණ ගහනවා. බොහෝ දෙනෙක් බොහොම බලාපොරොත්තු සහගතව ඉන්නවා මේ සතිය කොහොමද ජ්‍යොතිෂයේ ධනාත්මකව අපි කල්පනා කරමින් යොදාගන්නේ, ඔබේ වැඩ කටයුතු කොහොමද සැලසුම් කරගන්නේ, ඔබට තියෙන බාධක මොනවද, ඔබ කොහොමද මේ සතිය සැලසුම් කරගන්න ඕන කියලා කල්පනා කරනවා නම් අපි ආරාධනා කරනවා සඳුදා දවසේ අප සමග රැඳෙන්න. අපි හැමනම් ලග්නයට යන්න සූදානම් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මත් එක්ක. මංජුල මහත්මයා, අපි මුල්ම ලග්නයට යන්න සූදානම්. සොහිත්, අපි මේස රැස ගැන කතා කරනකොට මට හිතුණා මෙන්න මෙහෙම ආරම්භයක් ගන්න. දිනන්නා පරදින්නා තුළ වෛරයක් ඇති වෙනවා. පෙරදුණු තැනැත්තා බොහොම අඬ අඬා දුකසේ තමයි කාලය ගත කරන්නේ. හැබැයි බොහොම සංසුන් ජීවිතයක් ගත කරන තැනැත්තාට නම් මේ දිනුමත් පෙරතුමත් දෙකම එකයි. එයාට බොහොම සුවසේ කාලය ගත කරන්න පුළුවන්. මොන හෝරාවල් ආවත් අසුභවාදී විපාක දෙන නපුරු හෝරාවල් ආවත් ඒ හෝරාවල් බොහොම සුවසේ ගත කරන්න පුද්ගලයා මනුස්සකමෙන් පිරි සරල පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා මේ මේෂ රැසින් උපත ලැබූ ඔබ මේ සතියේ මම මේ දුන්න ඔවදන හිතට අරගත්තොත් ඔබට ටිකක් දුක්මුසු අවස්ථාවන් වලට මූණ දෙන්න සිද්ධ වෙන ගැටුම්කාරී වාතාවරණයක් තුළ අවහිරතා බාධක මැද්දි ගමන් කරන්න සිද්ධ වෙන සතියක් මේක. අන්නේ සතිය ජය ගන්න අන්නේ වගේ ඔබ ධනාත්මකව හිතලා බොහොම සුවසේ ගත කරන්න, ඔබගේ සිතුවිලි ඔබ හිතන විදිහ වෙනස් කරගන්න. ඔබට දිනන්නා කෙරෙහි පෙරදෙන කෙනාට ඇති කරන වෛරය ඇති වෙන්නේ ඔබ අර සුමිත් කිව්වා විදිහට පුංචි හිතක් තියෙන, පටු හිතක් තියෙන, පුළුල් හිතක් නැති, දුරපේන්නේ නැති පුද්ගලයෙකුට. ඒ නිසා ඔබ මේ දුකේ සැපේ දෙකේ, දුක සැප දෙක නිති පෙරලේ කියන එක අපි දන්නවා. ජීවිතයේදී සරල වෙන්න, සරලව හිතන්න, මේ එතකොට ඔබට හරි පහසු වෙයි. ජීවිතේ සෑමදාමත් සැප ලැබෙන්නේ නැහැ, සිනාවෙවි සිනාවෙවි කල් ගෙවන්න. මේක මිනිසුන්ට අමතක වෙන දෙයක්. මිනිස්සු හිතන්නේ දෙයක් තීනකොට ලැබුණම අපි තරම් ලොක්කු නැහැ, අපිට තරම් සැප නැහැ, අපිට දුක ඉන්නේ නැහැ, දුක අපිත් එක්ක අමනාපයි, සැප යාළුවයි කියලා නැහැ. ඒ නිසා එහෙම හිතන්න එපා කිසි කෙනෙක් කවුරුත්. ඔබ සති මැද වෙනකොට මේ තත්ත්වයෙන් පහව හොඳ මානසික ස්වතාවින් යුක්තව ජීවිතේ අලුත් විදියට දැකලා අලුත් විදියට අලුත් ආරම්භයක් ගන්න පුළුවන් කාලයක් එනවා. ඒ නිසා ඔබ මේ සතිය ආරම්භයේදී ඇති කරන පීඩාකාරී තත්ත්වයන්ට මූණ දෙන්න ඕන ආකාරය කියලා දුන්නා. ඒක ඔබ හිතට අරගෙන සරලව ජීවත් වෙන්න, හොඳ සිතිවිලි සිතේ උපදව ගන්න. එතකොට ඔබට ඔබගේ ජීවිතය ලස්සන වෙයි. කොහොමද වෘෂභට? අපි බලමු වෘෂභ. වෘෂභ රස මේ ආදරෙත් හරියට වැස්ස වගේ. මොකද ජීවිතේ විඩාව නිවනවා. ඒ වගේ සුන්දර සතියක් වෘෂභ රසෙන් උපන් ඔබට. ආදරය මෝරණ. වැස්සට රැකියාවට යන්නත් බෑ. රාජකාරී වලට වඩා ගෙදර ගුලි වෙලා ඉන්න තැනම වැහිසීතට ආදරය මෝරනවා. පෙම්මතුන්ට පෙම්මතියන්ට හරිම සුන්දරයි කෙටි පණිවිඩ ස්කයිප් එකෙන් කතා කරනවා. විවාහ යුවලක් අහනවා අපි ආයි බඳිමුද කියලා. ඒ දෙන්නගේ ආදරය ඒ තරම්. ඇය පස්සෙන් ඔහු යනවා කුස්සියට. ඇය යනකොට කාමරේට ඔහු යනකොට කාමරේට ඇය යනවා. මේක පුදුමාකාර ආදරයක් ඇති වෙන සතියක් වෘෂභ රසට. ඒ වගේම තමයි සුන්දර කතා කියනවා. දෙන්න බිහිලුවෙන් තහලුවෙන් ඉන්නවා. අමනාපකම් අමනාප අමතක වෙලා යනවා. මනාපය මතු වෙනවා. හරිම සුන්දර වෘෂභ රාශියට, වෘෂභ ලග්නයට මේ සතිය. තමන්ට ස්කයිප්, තමන්ට ඔන්ලයින් ව්‍යාපාරයක් කරගන්න, තමන් ගෙදර ඉඳන්
රැකියාවේ රාජකාරී ටික කරලා සතුටු වෙන්න, තමන්ට පැවුණු රාජකාරිය හරියටම නොපිලිහෙලා ඉටු කරන්න අවස්ථාවක් ලැබෙන සතියක්. බොස් සතුටු වෙනවා. ඔයා ගෙදර හිටියත් මේ හරියට රාජකාරී ටික කරා නදී. ඔයා හරියට මේ මේ වැඩි හොයලා බැලුවා. සමන් ආදිවාසී මජිලහන්ත තපර කිපය දෙන්න අපි ඉක්මනින් වෙලා බලමු. හොඳයි. ඔව්. ඉතින් ඒ වගේ තමන්ගේ රාජකාරිය තුල තමන් සාර්ථකත්වය තුලින් ලබන්නා වූ සතුටක්, අර ආදරය තුල අම්මා දරුවට කරන ආදරේ, ගුරුතුමිය දරු ශිෂ්‍යයාට, ගුරුවරයා ඒ වගේ සහෝදරයා සහෝදරීට, ඒ වගේ මේ ආදරය කියන එක මේ සතිය පුරාවටම වෘෂභලක්ණින් උපන් ඔබට ලැබෙනවා. මේ ආදරය ඔබව ජීවත් කරවනවා, ඔබගේ විඩාව නිවනවා. ඉතින් ඒ වගේ සුන්දර සතියක් වෘෂභ රසෙන් ඉපදුණු ඔබට මේ සතිය ඔබට පරණ ණයක් සමහර විටක ලැබෙන්නට පුළුවන්. නැත්තම් කවුරු හරි වයර් දිගේ කතා කරලා අපි අලුත් ව්‍යාපාරයක් කරමු, මම මුදල් ටිකක් යොදවන්නම් වගේ හොඳ සතුටුදායක ආරංචියක් එන්න පුළුවන්. තමන්ට යම්කිසි ව්‍යාපාරිකයෙක් කතා කළා, එයාගේ කොන්ත්‍රාත්තුව දෙනවා බවට පොරොන්දුවක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හෝ, මම මේ නිකන් වටෙන් කියන්නේ මේක, ඔබට මොකක් හරි මේ සුභවාදී දෙයක් සිද්ධ වෙනවා වගේ පෙරනිමිත්තක් පහළ වෙලා කියලා පෙන්නනවා වෘෂභ රැසට. ඒ නිසා වෘෂභ රැසෙන් උපත ලැබුව ඔබට මේ සතියතා සුභ සතියක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න, ඔබ උත්සුක වන්න, ඔබ කලමනාකරණය කරගන්න කාලය, ධනය, එවිට ඔබට ජීවිතයේ සාර්ථකත්වය කරා යන්න බොහොම පහසුවේ. කොහොමද මිතුනෙට? වැරදි පාරක වැරදි විදිහට වේගෙන් ඉරි කපාගෙන තව කෙනෙක් යට කරගෙන තව කෙනෙක්ගේ ජීවිතේ හානි කරගෙන යනවට වඩා නිවැරදි පාරක නිවැරදි ගමනක් බොහොම හිමින් යන්න පුළුවන් නම් ඔබ සාර්ථකයි, ඔබ ස්ථාවරයි, ඔබට හරියයි. ඔබට මේ සතිය ඉහළට යන්න පිය ගැට පෙළ, මලින් සැරසෙන සතියක්. ඔබ දැනගන්න ඕනා, දන්න පාරේ ගිය පාරේ අතරමං නොවී හරි පාරේ වේගෙන් වේගයක් නැතුව යන්න. එවිට ඔබට ඔබගේ ජීවිතේ හරි වර්ණවත් වෙනවා. ඔබට ඔබගේ ක්වොලිෆිකේෂන් වලට, ඔබගේ තියෙන හැකියාවට, දක්ෂතාවයට, ඔබගේ තියෙන සෙල්ෆ් කන්ෆිඩෙන්ස් එකට, ඔබට තියෙන මේ ලොකු සාර්ථකත්වයකට අතපොවන්න පුළුවන් සතියක්. අෂ්ටම සෙනසුරේ ඒරාෂ්ටක අපලය දැන් හෙට දවසේ උදා වෙනකොට තව දවසක් ගෙවිලා, අනිද්දා දවසේ උදා වෙනකොට දවස් දෙකක් ගෙවිලා, මේ වගේ ඔබ රැයක් පහන් කරනකොට ඔබගේ ඒරාෂ්ටකේ ගෙවිලා. ඔබ ඒරාෂ්ටකේ ගෙවිලා කියලා කියන්නේ ඔබ ලං වෙන්නේ වසන්තයට. ඒ කියන්නේ ඔබ මේ විඩාබර කාලය, ඔබගේ දුක්බර කාලය, ඔබගේ කරදර කාලය කෙමින් කෙමින් දැන් ගෙවිලා යනවා. දැන් ඔබ වසන්තයට ලං වෙනවා. ඒ නිසා ඔබ තව තව රැකියාවලට ඇප්ලයි කරන්න, විදේශ රැකියාවලට ඇප්ලයි කරන්න, ඔබට හොඳ සඵල තත්ත්වයක්, හොඳ මානසික සුවතාවයක්, සිතේ සතුටක් ඇති කරන්නට මේ සතිය බලන් ඉන්නවා. හැම හෝරාවක්ම ජීවිතේ සාර්ථකත්ව විනයෙන් යොදා ගන්න. කියවීමේ මිනිසා සම්පූර්ණ වෙනවා. ඔබ හිස් මිනිහෙක් වෙන්න එපා, පුස් අදහස් ඇති කෙනෙක් වෙන්න එපා. ඒ නිසා හැමතිස්සම යමක් කියවලා, සමාජයෙන් යමක් අරන්, අන්තර්ජාලයෙන් යමක් අරන් ජීවිතේ සාර්ථකත්වය දකින්න. ඔබගේ හැකියාවට නිසි තැන ලැබෙන සතියක් මිතුරුන රැසෙන් ඉපදුනා නම්. කොහොමද කටකෙට? අපි කටකිය ගැන බලමු. කටක රැස, අපි මෙහෙම කිව්වොත් මේ ලග්නයට බොහොම හරි කියලා මට හිතෙනවා.
කටක ලක්නෙව්. බාහිර පෙනුමෙන් කිසි දෙයක් මනින්න එපා. මිනිසෙක්වත් මනින්න එපා. මොකද අර පිටකවරයෙන් පොත්තේරුවම ලස්සන කතාන්දර මිස්වෙන්න පුළුවන්. අර්ථවත් දේවල් මිස්වෙන්න පුළුවන්. ඒ නිසා බාහිර පෙනුමෙන් පුද්ගලෙක්ව මනින්න එපා. හැමදෑම මිනිස්සුන්ගේ ජීවිතයේදී පාඩමක් ඉගෙන ගන්නව හැම මොහොතකම. මරණ මංචකයේදීත් ඉගෙන ගන්න පාඩමක්. මොකද මිය ගිය නැති පුද්ගලයෙක් මැරෙන විදිය දන්නේ නැති නිසා මරණ මංචකයේ ඉගෙන ගන්නව මැරෙන විදිය. ඒ වගේම තමයි මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු හැමදෙස්සෙම ඉස්සරහට යන්න බලනවා, යනවා. ඒ නිසා බාහිර පෙනුමේ මිනිස්සු මනින්න නැතුව තමන් ජීවිතේ හොඳට යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කරන්න බලන්න. කෙටි ගමන්, දුර ගමන්, හදිසි ගමන් යෙදෙයි කටකින් උපත ලැබුව ඔබට. අනපේක්ෂිත සිදුවීම් ඇති වෙනවා මේ සතියේ ඔබට. රහස් සතුරෙක් වෙට්ටු දානවා ඔබගේ යන මග අහුරන්න. ඔබත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවට ඔබට පනිෂ්මන්ට් එකක් දෙන්න කෙනෙක් සූදානම් වෙන සතියක් මේක. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඒ නිසා ඔබ මතක තියාගන්න මෙහි වචනේ ලොකු අර්ථයක් තියෙනවා. මේ පාර දන්නේ නැතුව යන කතාවක් නෙමෙයි මෙතන කියවෙන්නේ. ඒ නිසා නොදැන ගියොත් අතරමඟ, මස් මාංශයෙන් තොරව සීලේ පිහිටවා දැන ගොස් හරියට පුද පූජාදී හරි දේ කළ යුතුයි කියන එකත් එක්ක තවත් බොහෝ දේවල් මේකට එකතු වෙනවා. ඒ නිසා දැන ගියොත් කතරගම ඔබ හරි පරිස්සමට, දුර සිටින හතුරාට වැඩිය ළඟ සිටින මිතුරා ඔබගේ ඔක්කොම රහස් දන්නවා. ආගිය තැන් කළ කී දේ, කාපු බීපුවා, එයාගේ අදහස්, එයා හිතන විදිය. ඒ නිසා දුර සිටින සතුරාට වැඩිය ළඟ සිටින මිතුරාගෙන් ප්‍රවිසං වන්න. කටක රැසෙන් උපත ලැබූ ඔබට මේ පිළිපැද්දු මේ දුන් උපදෙස් පිළිපැද්දොත් මල් හතයි සති මැද සති අග සුන්දර වෙයි ඔබට. කොහොමද සිංහ රැසට? හොඳයි වන්දිලා මහත්තයා, සිංහ රැස පිළිබඳව අපි කතා කරන්න සූදානම්. අපිට කෙටි විරාමයක් දෙන විරාමයෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ. විරාමයෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මයාත් එක්ක උදා වුණු සති ඔබේ ලග්නෙට කොහොමද කියන කාරණා අපි කතා කරමින් ඉන්නේ. මංජුල මහත්මයා, අපිට තිබෙන්නේ සිංහ රැස පිළිබඳව. සුමිත්, අපි සිංහ රැසෙන් උපන් ඔබ ගැන මේ සතියේ ඔබට සර්දම් කරන දෛවය ගැන කතා කරනකොට මේ ඇදේට ගිය මිනිස්සුන්ගේ ඇද හොයනවා. අන්න ඒ වගේ සිංහ රැසෙන් උපත ලැබූ ඔබගේ මේ සතිය ඔබගේ ඇදකුද ඇදේට ගිය මිනිස්සු සොයන සතියක්. ගෙදර අසමගී ඇති වෙන්න පුළුවන්. තමන් යනේන මගතොට යම්කිසි බාධක කරදර එන්න පුළුවන්. ඔබ තමන් මාර්ග නීති කඩ කරලා හොඳට නවල දාගෙන ගෙනියන්න පුළුවන් දඩකොලයක්. ඉතින් ඒ වගේ කාලවකවානුවක් මේක. මේ සතිය සිංහ රැසෙන් උපත ලැබූ ඔබ පරිස්සම් වෙන්න ඕන. මේ සතියේදී ආරෝග්‍ය පරමාලාභ උතුම් ලාභේ නිරෝගීකමනේ. ඉතින් ඒ නිසා ඔබගේ මේ සෞඛ්‍ය පිරිහීමකට ලක් වෙන්න පුළුවන් සතියක්. ඒ වගේ නිසා ඔබ විශේෂයෙන්ම මේ මුඛ ආවරණ පැළඳ ගැනීම, අත් පිරිසුදු කර ගැනීම, මගතොට දුරස්ථභාවයේ තියාගෙන කතා කිරීම, නිකම් මොකටද ලෙඩක් දාගෙන තමන් දුර්වල වෙන්නේ, නිකම් මොකටද ඔබට ඔබ තව මාසිකින් දෙකකින් තුනකින් බොහොම සුපිරි ජීවිතයක් ගත කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. එතකොට ඔබ මේ කාලෙදි දාගත්ත මේ රෝගය එදාට වද දෙනවා, අපරාධිනේ. ඒ නිසා හොඳට මතක තියාගෙන ආරෝග්‍ය පරමාලාභ ඔබගේ නිරෝගීකම ගැන හිතන්න. මේ කාලවකවානුවේදී ඔබ ගම් පළාතක සිටිනවා නම් ඔය මඩ වතුර, වැහි වතුර ආදී දේවල් වලදී ඔබගේ පාවහන් පැලඳ ගැනීම ආදී පිරිසිදුවන්න, ආරක්ෂිත වන්න, ඒ වගේ දේවල් අනුගමනය කරන්න. ඔබ සිංහ රැසෙන් උපත ලැබුවා නම් ඔබට කරදර, කම්කටොළු, මානසික පීඩා ඇති කරන සතියක්, ඇද මිනිස්සු ඔබගේ ඇද හොයන සතියක්, ඒ තුළ ඔබට යම් යම් මානසික අසහනකාරී තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. අතට අරන් කටට දාගන්න ඉස්සෙල්ලා බිමට වැටෙන්න පුළුවන්. ඔබ වඳින්න ගිය දෙවල හිස මත කඩන් වැටෙන්න පුළුවන්. ඒ වගේ සතියක් නිසා හරි පරිස්සමට සතිය කළමනාකරණය කරගෙන මුල් දින දෙක තුන ඔබ
ඉතාමත්ම කල්පනාකාරීව පරිස්සමෙන් ගත කරන්න. එවිට ඔබට තියෙන බාධක බිඳගෙන ඔබ සියලු සත්‍යයට වඩා උතුම් මිනිසයා ඔබ ධනාත්මකව හිතන්න ගත්තා පුළුල් සිතක් තියෙනවා ඔබට ඔබගේ ජීවිතේ ජය ගන්න එක සුළු දෙයක්. බලමු අපි කන්‍යා රස ගැන දැන්. කන්‍යා ලග්නෙන් උපන් ඔබට කොහොමද මේ සතිය හරි. ඔබට කන්‍යා රසෙන් ඉපදුනා නම් මේ සතියේදී මේ ඔබ දහසක් බලාපොරොත්තු තියන් ඉන්නවා. සිහිනෙන් අහසේ මාලිගා තනනවා. විවාහයක් අද වෙයි හෙට වෙයි කියලා මග බලන් ඉන්නවා. ඉෂ්ට වෙන්නේ නැතුව ඔබ හරි ලත වුණා නම් මෙන්න කාලය. ඔබ කැඩපත කාවට ගිහිල්ලා අහන්න කැඩපත. මම කඩවසන් නැද්ද? මම ලස්සන නැද්ද? ඇයි මට මගේ විවාහය පමා? පමාවට උත්තරයක් ලැබෙන, බෙහෙතක් ලැබෙන, හොඳ යෝජනාවක් එන සුබ සතියක්. හැබැයි මතක තියාගන්න මේ ඔබ විවාහ වෙන්න ඕන අර දැන් ඒ ගෑනු ළමයාගේ පැත්තෙන් ඔබගේ වැටුපේ ඉලක්කම් ගැන හොයනවනම් ඒ විවාහය කරගන්න නම් එපා. ඔබගේ විවාහයේදී මේ ඒ කාන්තාවගේ පැත්තේ අය ඔබගේ වැටුපේ ඉලක්කම් ගැන කතා කරනවා නම් ඔබ කවදාවත් ඒ විවාහයට යන්න එපා. එහෙම නැත්නම් පිරිමි පාර්ශවෙන් ඔබ රැකියාවක් කරන කාන්තාවන් ඔබගේ වැටුපේ ඉලක්කම් ගැන හොයනවා නම් සැලකිලිමත් වෙනවා නම් එයා ඒ ඉලක්කම් වලට ආදරය කරන කෙනෙක්. ඒ නිසා වැටුප කොච්චරක් වුණත් වැඩක් නැහැ. මනුස්සකමක් නැති සරල මිනිසෙක් ලැබෙන්නේ නැත්නම් ආදරණීය හදවතක් නැති කූර මිනිසෙක් නම් ඒ විවාහයෙන් වැඩක් නැහැ. ඒ නිසා ඉලක්කම් වලට මුල් තැන දෙන්නේ නැති ආදරයේ පතන ආදරයේ හොයන ලෙංගතු සුන්දර හදවතක් තියෙන කෙනෙක් ලැබෙනකන් පොඩ්ඩක් ඉවසන්න, පොඩ්ඩක් ඉවසන්න. කන්‍යා රසෙන් උපත ලැබුව ඔබට නිදි යහනේ සුවගෙන දෙන පුංචි කෑමේ රස දිවට හොඳට දැනෙන සිත් සතුටට කරුණු යෙදෙන බලාපොරොත්තු මල් පල ගන්න නිසා. බලාපොරොත්තු කියන්නේ උද්දණ්ඩක්. මේ උද්දණ්ඩ මිරිකලා එනකොට යුෂ මේක පාණය කරනකොට කොච්චර පැණි රසද. මේ බලාපොරොත්තුව කියන උද්දණ්ඩ මිරිකලා එනකොට යුෂ මේ පැණි රස මේ පැණි ටික දිවට කොච්චර රසද බලාපොරොත්තු තන්නේ වගේ. මංජනහතේ අපි වෙලා බලමු ඉක්මනින්ම අපට අවස්ථාව තියෙන මංජනහත. ඔව් අපි ඊළඟට යමු මට හිතෙනවා තුලා රසට. තුලා ලග්නෙන් උපන් ඔබ තුලා රසෙන් උපන් ඔබ මේ සතිය ගත කරන්න ඕන කොහොමද කියන එක. මොකද අපිට ඒ තරම්ම ලැබෙනවා ප්‍රශංසා මහමග කඩවිමේ පලි බස්රියේ පුට්සිටියේ හැම තැනම ලැබෙන ප්‍රශංසා. අපි සතිය කළමනාකරණය කරන්නේ ඔබතුමාගේ ලග්න ඵලාඵල වලින්, ඔබතුමාගේ සතිය ඵලාඵල වලින්. අපිට ඒක මහා මෙරක් වගේ, අපිට ලොකු හයියක්. ඒ වගේ ඇහෙනකොට ගඩු පිපෙනවා, හරිම සතුටක් දැනෙනවා. ඉතින් ඒ නිසා දෙන ඕවදන් ටික මම හරි සතුටෙන් දෙන්නේ, හරි ලස්සනට මම සකස් කරගෙන ගෙදරින් එන්නේ. නින්දා ප්‍රශංසා ඒ වගේම හොඳ නරක දෙකම නිති පෙරලෙන සතියක් තුලා රැසෙන් උපන් ඔබට. ඒ වගේම තමයි මොන රඟපෑම අපි ජීවිතයේදී කළත් සොබාදාම නඩු අහනකොට සාක්ෂි අහන්නේ අදාළ අයගෙන් හෘද සාක්ෂිය තනුවයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මොන සෙල්ලම දැම්මත් කාට හැංගුවත් මොන යටි මඩි ගැහුවත් වැඩක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය මේ ඔක්කොම දන්නවා. ඒ නිසා මතක තියාගන්න තමන් දෙයක් කරන්නට ප්‍රථම මම මේ කරන දේ ගැන දෙපාරක් හිතන්න, හදවතට තට්ටු කරලා දෙපාරක් අහන්න මම මේ කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද, මගේ හදවතේ තියෙන ඊර්ෂ්‍යාවද මම පිට කරන්නේ, නැත්තම් හදවතට එකඟවද මම මේ දේ කියන්නේ පිට කරන්නේ. මොකද අපි කාට හැංගුවත් මේ විශ්වයේ ශක්තිය තංගන්න බෑ. ඒ නිසා ඉදී මතක තියාගෙන කටයුතු කරන්න වග බලා ගන්න. මේ සතියේ ඔබගේ ව්‍යාපාර කටයුතු වල තරමක් සුබයි.
මේ සතියේදී ඔබගේ ආරෝග්‍ය පරමාලාභ අන්න තිබුණු රෝගයක් සුවතට. යකා වුණත් ඔබට නැමේ. යකාගෙන් වුණත් වැඩගත හැකියි මේ සතියේ. බලාපොරොත්තුවක් මල්පල ගන්වන පෙරනිමිත්තක් පහළ වෙනවා. සුභ සතියක් තුලා රැසට. ඒ නිසා ඔබට සතුටෙන් ගත කරන්න පුළුවන්. අද සුභඵල නැති වුණත් අද ඔබ තියෙන පියවර, දකුණු පාය පෙරට තබා යන ගමන අනාගතයේ මල්පල ගන්නට හේතු වෙයි. ඒ ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න. කොහොමද වුච්චිකේට? වුච්චික රසෙන් උපත ලැබූ ඔබට මම මෙහෙම කිව්වොත්, මූණයි කටයි දෙකම ලස්සනට තියාගත්තට වැඩක් නෑ. තව කෙනෙක්ව කපන වචන පිට කරනවා නම්, තව කෙනෙකුට හානියක් කරන වචන පිට කරනවා නම්, තව කෙනෙක්ව තලාපෙලා පල්ලෙහාට දානවා නම්, ඒ නිසා හොඳට මතක තියාගන්න, ඔබ පිට කරන වචන ඉතාමත් සුන්දර තව කෙනෙක්ගේ හිත නිවන වචන පිට කරන්න. එතකොට ඔබට වගේම ඇසෙන කෙනාටත් සමාජයටත් එය හරි ලස්සනක් වෙයි. ඒ නිසා ඔබ මතක තබා ගන්න, ඔබගේ ජීවිතේ සුන්දර කරගන්න හදවතත් එක්ක වචනත් එක්ක. එවිට ඔබට ජීවිතේ hina වෙලා ඉන්න සතුටින් ඉන්න පුළුවන් වෙයි. අපි ඊළඟට යමු ධනු රසට. හරි වන්දිර මහත්තයා, ලග්නේ අපි උදාවුණු සතිය ඔබත් එක්ක කතා කරමින් ඉන්නේ. ඔබට ලග්න පලාපල අනුව සතිය සැලසුම් කරගන්න හැම සඳ දවසකම පුළුවන්. ඉතින් අපිට පුංචි විරාමයක් දෙන්න. විරාමයෙන් අනතුරුව අපි නැවත ඊළඟ ධනු රස පිළිබඳව කතා කරන්න සූදානම්. විරාමයෙන් අනතුරුව අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යා ආචාර්ය මංජුල පිරිස් මහත්මයාත් එක්ක. උදාවුණු සතිය ඔබේ ලග්නෙට කොහොමද කියන කාරණා අපි කතා කරමින් ඉන්නේ. අපි ලග්න කිහිපයක් පිළිබඳව කතා කර අපිට තිබෙන්නේ දැන් මංජුල මහත්මයා ධනු රස පිළිබඳව. අවසමි, ධනු රසෙන් උපත ලැබුව ඔබ ගැන මෙහෙම කතා කළොත්, දැන් අපි හවස් යාමේ හැන්දෑව කියලා කියන්නේ කළුවර වුණාම තමයි අහසේ තියෙන තරු පේන්න ගන්නෙ. ඒ වගේ මිනිස්සුගේ ජීවිතයේදී කාතර කංකටලු ප්‍රශ්න කියන ඒවා ආවේ නැත්තම් ඒ ජීවිතයේ යථාර්ථය, ඒ පුද්ගලයාට යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඔහේ පාවෙනවා, ඔහේ වැරදි කරනවා, ඔහේ අනුන්ට හිනා වෙනවා, ඔහේ කරන්න පුළුවන් කෙනෙහිලිකම් කරනවා. එහෙම නොවෙන්න ජීවිතේට විශ්වයෙන් පාඩම් ගන්නනවා. ඒ වගේ සතියක් මේ සතිය ඔබ විඳවන්න නැතුව නිදියන්න නම් ජීවිතේ හරියට හැඩගස්ස ගන්න. ඒ වගේම තමයි ඔබට එන ප්‍රශ්න කරදර කම් කටළු ඔබව පරිණත කරයි. ඔබට යථාර්ථය අවබෝධ කරවයි. අනුන්ට විතරක් නෙමෙයි ප්‍රශ්න එන්නේ, කරදර එන්නේ ඔබටත් එහෙමයි. කෙනෙක් යම් දෙයක් කළොත් දිට්ඨ ධම්ම වේදනීය කියන කර්මය ඔස්සේ පළ දෙනවමයි. ඒකෙන් පැනලා යන්න කිසි කෙනෙක් සමත් වෙලා මේ ලෝකෙ නැහැ. එහෙම කියන එක අවබෝධ කරවන සතියක් ධනු රසෙන් ඉපදුණු ඔබට. ඒ නිසා ඔබ මේ සතිය හරි පරිස්සමෙන් කාලය ගත කරන්න. මේ සතියේ ඔබට පැවරෙන රාජකාරිය හරියට ඉෂ්ට සිද්ධ කරන්න. ඔබ රාජකාරිය කරන ස්ථානට ණය නොවන්න. රාජකාරිය කරන තැන ස්වාමියා, බොස්, ඔබත් ඔබගේ සේවකයන්ට ණය නොවන්න. ඔබ අඩු වැටුපකට වැඩි වැඩක් ගත්තොත් එහෙම ඊළඟ ආත්මෙ දෙක මාරු වෙයි. බොසා ගෝලයා වෙලා ගෝලයා බොසා වෙනවා. ඒ නිසා ඔබ දෙපාර්ශ්වයෙන් මේක අවබෝධ කරගත යුතුයි. එහෙම කටයුතු කෙරුවොත් එහෙම අනාගතේ ලස්සන වෙයි, සුන්දර වෙයි. ඒ මිනිස්සුන්ටත් එනවා බඩගින්න, අපිටත් එන්නේ බඩගින්න. කොච්චර ධනස්කන්ධයක් තිබුණත්, බිලියන මිලියන කොච්චර තිබුණත් කන්න පුළුවන් එක කෑම පිගානයි. ඒ ගැන හිතලා වැඩ කරන්න. සුන්දර වෙයි දවස, සතිය, මාසය, කාලය. ඉතින් ධනු රසෙන් උපත ලැබූ ඔබට දුන්නු මේ වදන් පිළිගත්තොත්, පිළිපැද්දොත් කාටද ආඩම්බර? මට නෙවෙයි, ඔබට. ජීවිතයේ සුන්දර වෙයි එවිට. කොහොමද මකරෙට? මකර රසෙන් උපත ලැබූ ඔබගේ මේ සතිය රහස් සතුරු. හැබැයි කොච්චර වෙට්ටු දැම්මත් ඔබට යන්න පුළුවන් සතුටින්. ඔබගේ හොඳ
අඩුවෙන් දැකලා සමාජයේ වැරදි වැඩියෙන් දකින සතියක් මේක. එහෙමනේ අද ඕනම දෙයක් මිනිස්සුන්ගේ හොඳ දකින්නේ අඩුවෙන්. කොච්චර හොඳ තිබුණත් දකින්නේ අඩුවෙන්, වැරදි දකිනවා වැඩියෙන්. අන්න ඒ වගේ සමාජය තුළ මකරෙන් ඉපදුනා නම් ඔබට ඒ වගේ සිදුවීම් ඇති වෙනවා. අවශ්‍ය දෙයක් පමා වෙන ලකුණු. ඒ පමාව ජීවිතේ කොයි විදිහට බලපායිද දන්නේ නැහැ. ඒ නිසා පමා නොවෙන්න වග බලා ගන්න වැඩ කරන්න. දැන් සමහරෙක් ඇවිල්ලා කියනවා මහා වර්ෂාවනි 8ට එන්න බැරි වුණේ ඒකයි. 8:30 වුණා. තවත් වෙලාවකට කියනවා බස් නෑ අද. තවත් වෙලාවකදී කියනවා එනකොට ලොකු ට්‍රැෆික් එකකට හවුනාම ආව. ඒවා අදාළ නැහැ. රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්. ඔබ දන්නවනම් මේ වගේ සිටුේෂන් එකක් තියෙනවා කියලා, වාතාවරණයක් තියෙනවා කියලා තව පැය භාගයක් කලින් එන්න, පැයක් කලින් එන්න, උදෙන් අවදි වෙන්න. හේතු සාධක අදාළ නැහැ. රාජකාරිය දේවකාරියට වඩා උතුම්. ඒ නිසා ඔබගේ හේතු සාධක ඒ රීසන් එකෙන් වැඩක් නැහැ. ඔබ කළ යුතු දේ හරියට කරන්න, පාන්දරින් අවදි වෙලා ගමන යන්න. මෙන්න මේ විදියට කටයුතු කෙරුවොත් සමාජයත්, රටත්, ලෝකයත්, ගමත්, නගරයත් ඔබත් සුන්දර කරගන්න පුළුවන්. ඒ නිසා අපායට යන්නත් කලින් ටිකක් ඉස්සෙල්ලා යන්න ඕන කියනවා වගේ, මම සමහර වෙලාවට ගමන් යනකොට ගෙදර අය හිනා වෙනවා. මොකද විදේශයකට යනකොට මම ගේට් එක ඕපන් කළත් නෑ, එයාපෝර්ට් එකට යනවා. ඉතින් ඒ වගේ බොහොම කලින් වැඩ කරන්න පුරුදු වුණොත් එහෙම හැමතිස්සෙම මගහරව ගන්න පුළුවන් ඔබට ඇති වෙන ප්‍රමාදය. මකර රැසින් උපත ලැබූ ඔබට මේ සතියේ ඔබගේ බලාපොරොත්තු වලට බාධා කරන වාතාවරණයක් සැකසෙන්න පුළුවන් නිසා හැමතිස්සෙම බාධක මිද ජීවිතේ ජය ගන්න ඔබ කෙටි පාරවල් ෂෝට්කට් භාවිතා කරන්න. එවිට ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. කොහොමද කුඹට කුඹ රැස? ජීවිතවල ඕනෑම ජීවිතවල කලකිරීම වෙනවා, හැලහැප්පීම් වෙනවා, බාධක එනවා. මිනිසා උපන්දා සිට මියදෙනතුරු ගමන් කරන්නේ සිලිඳු සුමුදු මල් මාවතක නෙමෙයි. කටුවකුළු, ගල්බොරළු, වලවල්, සර්පයන්, ප්‍රශ්න, ගැටලු, අමනාපකම්, මනාප, සතුට, සැනසුම, සහනය, නැතිබැරිකම්, නොයෙක් ආකාරයේ එහෙම නැති මිනිසෙක් ඉන්නවනම් ඒ අපූරු මිනිසෙක්. අන්න ඒ වගේ මේ සතියේ ඔය ඔක්කොටම වඩා ගෞරවය ගැන අද හිතලා වැඩ කරන්න වෙනවා ඔබට. ඔබගේ ගෞරවය ගැන හිතලා වැඩ කරන්න ඔබට යම් කෙනෙක් අගෞරව වෙන විදිහට යම් කිසි වැටකඩුල්ලක්, මරුවැලක් බඳින්න පුළුවන්. ඒකෙන් බේරෙන්න ඔබ ඉතා පරිස්සමෙන් කටයුතු කරන්න. අගයක් නැති මිනිස්සුන්ට වදයක් නොවි ඉන්න ඒගොල්ලොන්ටම යම් දවසක තේරෙයි ඔබගේ වටිනාකම. ඒ වගේම තමයි තමන් හැමතිස්සෙම දෙයක් කරනකොට තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න, තමන්ගේ පොසිෂන් එක දැනගෙන වැඩ කරන්න. දැන් මට බෑ නැව් අයිතිකාර කෙනෙක් පුද්ගලෙක් වෙන්න, මට බෑ ප්ලේන් අයිතිකාර කෙනෙක් වෙන්න, මට බෑ බැංකු අයිතිකාර කෙනෙක් වෙන්න. මම දැනගන්න ඕන මගේ තරම, මට කරන්න පුළුවන් දේ. ඉතින් නියපොත්ත තිබුණත් නැතත් අපි දැනගන්න ඕන අපේ තරම දැනගෙන කටයුතු කෙරුවොත් එහෙම අපි කවුද, අපේ තරම මොකද්ද, අපි තත්ත්වේ මොකද්ද, අපි ඇවිල්ලා තියෙන්නේ මොන රාජකාරියකටද, මොනවා කරන්නද. ඒ නිසා මම ස්වාමියා වෙන්න ගිහිල්ලත් බෑ, මම මැඩම් වෙන්න ගිහිල්ලත් බෑ, මම කියන එක දැනගෙන කටයුතු කෙරුවොත් අන්‍යයන්ගේ චරිත රඟ නොපා මගේ චරිතය මම රඟපෑවොත් හොඳයි. අන්න ඒක කුම්භ රැසෙන් උපත ලැබුව ඔබ දැන කටයුතු කරනු. එවිට ඔබට බොහොම සාර්ථක කරගන්න පුළුවන් වෙයි, පහසුවෙන් ඔබ ගමන යන්න පුළුවන් වෙයි, හොඳට සිතට ගන්න. මේ කියන්නේ මීන රස ගැන, මීන ලක්ෂණය ගැන. මීන රසෙන් උපන් ඔබට මල් හතයි මේ සතිය. මන්ජුහත්මයා මීන රස ගැන කතා කරමු. අපි වෙලා බලමු ඉක්මනින්. අපට අවස්ථාව තියෙනවා මන්ජුහත්. සුන්දර සතියක්. පා වෙලා යන්න හිතෙන. සුන්දර අතීත මතකයන් ආවර්ජනය වෙන. ඒ මෙමරි එක ඔබගේ ජීවිතේ
අමුතු ජවයක් ගෙන දෙන. ඔබට මේ ඔබගේ ඔබ නිදහස කියන එකට මුල් තැන දෙන. ඔබට ලැබෙන ආහාර පානවල අමුතු රසක් වෙනසක් දැනෙන. තමන්ගේ වත ඇඟ සියල්ල පිරිසිදු කරගන්න බලන. තමන්ගේ රාජකාරී උපරිමයෙන්ම තමන් කරගන්න බලන. දැන් මේ වගේ කාලවකවානුවක ගෙදර තමන්ගේ වාහනේ හොදගත්තම කීයක් ඉතුරුද? තමන්ගේ දන්න බිරිඳව දරුවන්වත් ලං කරගෙන hina වෙවි, ඒගොල්ලන්ටත් වතුර ටිකක් විදලා තමන්ගේ වාහනේ තමන් හොදගන්නවා. තමන්ගේ ගෙදර පිහිද ගන්නවා. ඇතුලේ කාපට් ටික ගසනවා. ඒ වගේ නිදහසේ තමන්ගේ රාජකාරි තමන් කරගන්න. ගෙදර දොර හැමතැනම පිරිසිදු කරගෙන. වෙන්දට වඩා පවුලේ සතුට සමාදානෙ ඇති වෙන. කල්‍යාණ මිතුරන් අමතෙන. ප්‍රියයන් අමතෙන. සිත් සතුටගෙන දෙන. අතගහන කරන කියන බලාපොරොත්තු සඵල වෙන. තමන්ගේ ගෙදර පැලයක් සිටවගෙන රාජකාරි ටික හරියට කරගෙන සතුටින් ඉන්න පුළුවන් සතියක්. ඔබට ආර්ථික ආර්ථික වශයෙන්ද මං කියන්නේ වෙනද තරම් කියලා පුංචි හරි ලාභයක් ලැබෙන. ඒ තුල ඔබ ලොකුවට සතුටු වෙන. ඒ වගේ ඉතාමත්ම වාසනාවන්ත කාලවකාණුවක් සතියක ආරම්භයක් මීන රැසින් උපන් ඔබට යෙදිලා තිනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඔබ උත්සුක වන්න. ඔබ මෙහෙම හිටියොත් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මේ අපි දෙන්නේ සංඥාවක්, අපි දෙන්නේ මේ බලාපොරොත්තුවක්. ඒ ගැන හිතලා තීරණ ගන්න. හොඳයි මන්ජන මහත්මයා, අපි ලග්න 12 පිළිබඳව අපි අවධානය යොමු කළා. ඉතින් අපි සූදානම් ඔබේ බලාපොරොත්තු වලට ඉඩ හදලා දෙන්න. ඔබ අපට යොමු කරන කේන්ද්‍ර සටහන් බොහොම ප්‍රමාණයක් අපි ඉදිරියේ තියෙනවා. ඉතින් අපි සූදානම්ව ඉන්නවා මේ කේන්ද්‍ර සටහන් එකිනෙක ගලපන්න. අපිට කෙටි විරාමයක් දෙන්න. විරාමයෙන් අනතුරුව අපි නැවත ඔබ මුණ ගැහෙනවා. විරාමයෙන් අනතුරුව අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මන්ජුල පිරිස් මහත්මයාත් එක්ක. මේ උදාහරණ සතියේ ඔබේ ලග්නෙට කොහොමද කියන කාරණා අපි කතා කළා. ඉතින් ඔබ විශාල කේන්ද්‍ර සටහන් ප්‍රමාණයක් අපට යොමු කරනවා. අපි කේන්ද්‍ර සටහන් වලටයි දැන් අවධානය යොමු කරන්න සූදානම්ගෙන. අපි ඉදිරියේ බොහෝ සටහන් ප්‍රමාණයක් තිබෙනවා. අපි සූදානම් පළමු සටහන තෝරා ගන්න හැම ලෙස අපි වල්මු අද අවස්ථාව හිමි වෙන්නේ කාර්ද කි? මෙයයි අපට LL තුෂාන් ලක්ෂිත රත්නපුර සිටයි මේ සටහන අපිට මන්ජුල මහත්මයා යොමු කරන්න. අපි බලමු කේන්ද්‍ර සටහන් මන්ජුල මහත්මයා. 2002 සැප්තැම්බර් 2021 අවුරුදු 19යි. සිංහලග්නෙන් ඉපදුනේ. උපදිනකොට අවුරුදු 16ක් රාහු 32 වෙනකම් බ්‍රහස්පති. සිංහෙන් උපත ලැබුව ඔබ පවුලේ ජ්‍යොතිර්විද්‍යතුමා හමුවන්න. බ්‍රහස්පතිගේ දසාකාලය ගැන සැලකිලිමත් වෙන්න. බෙල්ලෙන් උඩ කොටසේ ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඇස, කන, නාසය, ඔළුව, ගුරකට. ඒ ගැන සැලකිලිමත් වෙන්න. උපත බලවත්, වාසනාවන්තයි. ගුරු අටවැන්නාධිපතියා. දසාකාලය ගැන පවුලේ ජ්‍යොතිර්විද්‍යතුමා හමුවන්න. මාලි හෝමාගම සිට යොමු කරන සටහන්. 1960 ඔක්තෝබර් 2021 අවුරුදු 61යි. මේෂ ලග්නෙන් ඉපදුනේ මාලි. මාස 7යි කේතු. 20ක් සිකුරු. 26ක් ඉරු. 36ක් සඳු. 43ක් අඟහරු. 61ක් රාහු. 77ක් ගුරු. ආරෝග්‍ය පරමාලාභා. ඔබගේ සෞඛ්‍යයට හොඳ නෑ මේ කාලේ. ඔබගේ සෞඛ්‍ය පිරිහීමෙන් වෛද්‍ය මධ්‍යස්ථානවල කාලය ගත කරන්න වෙනවා. ඔබගේ මේ කාලය පැටලුණු නූල් බෝලේ වගේ හිස. මානසික ආතතිය. සිතේ සතුට බාධා. තව මාස 4ක් ඉවසන්න. එතනින් පසු ඔබට සහනයක් ලැබෙනවා. මන්ජුල මහත්මයා, මෙහි ලිපියක් තියෙනවා. මා ලෙඩර කිහිපයකින් පෙළෙන බැවින් ඒද සෑම දෙයකටම බලපෑත. මා විවාහ වී වන වයසද පසුකර ඇති අයෙක්. මේ නමුත් ජීවිතේ තනිවී සිටිය නොහැකි නිසා තවමත් විවාහයක් අපේක්ෂා කරමි කියලා විශාල විස්තරයක් තියෙනවා. ඔබ අපිට ඕන දුරකථනය සම්බන්ධ කරගන්න පුළුවන් මාලි හෝමාගම ෆෝන් දුරකථන අංකයක් තියෙනවා. මම මේ සමීප දසුනක් පෙන්වන්නම්. මෙහි කිසිම දෙයක් අකුරක් අදියලා නැහැ. ඉතින් නමුත් ඔබට තවමත් විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. තව මාස 4කින් විවාහයකට යන්න පුළුවන්. හොඳයි මන්ජිර මහත්තයා. චන්ද්‍රා මහත්මිය මාත්‍ර සිට අපිට මං හිතන්නේ දුරකථනෙ ගින්න අපි සම්බන්ධ කරගන්න සූදානම් චන්ද්‍රා මහත්මිය. ආයි බන් ඔබතුමිට ඇහෙනවද අපිව? හෙලෝ ආයි බෝවන්. ඔව් ඔබතුමිට අවස්ථාව තියෙනවා කතා කරන්න. අපි මන්ජිර සිරිස් මහත්මිය හම්බ වෙනවා මේ 2017 වර්ෂයේ අප්‍රේල් මාසයේදී. අහා. මේ ඒ ආවේ අපේ පුතාගේ දුවගේ කේන්දර වලන්න. ඔව් චන්ද්‍ර මහත්මිය ඉක්මනින් කියන්න.
ඉක්මනින් කියන්න. ඒනි මන්දිර මහත්මයාත් අනාවැකියක් කිව්වා පුතා මේ සාමාන්‍ය විභාගයේ පාඩම් නොකරොත් සම්මාන 3ක් ගන්නවා පාඩම් කළොත් සම්මාන 5ක් ගන්නයි කියලා. ඒ වගේම ඒ අනාවැකිය සාර්ථකවම පුතා B5 C4ක් විශිෂ්ට ප්‍රතිඵලයක් ගත්තා. ඒ වගේම මගේ දුවත් මේ උසස් පෙළ විභාගයේ මේ සාමාන්‍ය මේ සමත් කරනවා කිව්වා. ඒ වගේම උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වුණා. ඔබතුමාගේ ඒ අනාවැකිය ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට අපි දීර්ඝායුෂ පතනවා. ඔබතුමා කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඔබතුමානි අනාගතයේ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි චන්ද්‍ර මහත්මිය, බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වුණාට. මන්ජු මහත්මිය අපිට සටහන ගියාම කුමුදු යටියන් තොට සිට යොමු කරන සටහන. කුමුදු යටියන් තොට 2015 ඔක්තෝබර් 2021 අවුරුදු 6යි එතකොට ඉපදිලා තියෙන වුච්චික කියන ලග්නෙන් උපදිනකොට දසපැරණි අපහැදිලිකමක් තියෙනවා. නමුත් මේ දරුවාගේ සෞඛ්‍ය සම්බන්ධ පිරිහීමක් ඇති වෙන්න ඕන කේන්ද්‍රයක්. ජීවත් වෙලා ඉන්න එක ලොකු දෙයක්. පසුගිය කාලයේ වගේ රෝග රෝගාබාධ ආබාධිතයන් තත්ත්වයන් ඇති වෙන්නට හේතු වෙන ග්‍රහ පිහිටීමකින් උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒතරම් සෞඛ්‍ය පිරෙන්න ඕන නරකම අපල කාලවකවානුවක් තමයි ගෙවලා තියෙන්නේ. ඒ ඒ ඒ එහෙම තිබිලා මේ කේන්ද්‍රය අද මගේ අතට ලැබිලා බලන්න ලැබීම මට සතුටක්. හොඳයි මංජිර මහත්මයා, අපිට තව සටහනක් යොමු කරනවා. ගම්පහ උදේශික යොමු කරන කේන්ද්‍ර සටහන. උදේශික පොඩ්ඩක් ඔබේ කේන්ද්‍රය වෙනකොට හරියට දසහැපෑරණේ සටහන් කරන්න, හරියට විස්තර ටික එවන්න. එහෙම නැති වුණාම ටිකක් අපහසුතාවයන් වලට පත් වෙනවා. 1989 ජූලි 2021 වයස 32යි. ධනු රැසෙන් ඉපදුනේ. අවුරුදු 12ක් රාහු 28ක් බ්‍රහස්පති 47ක් සෙනසුරා. ඔබගේ කුජ 8 ශනි 1 විවාහය පොරොන්දම් ගලපල කරගන්න. විවාහය නිසා ඔබ යම්කිසි අසහනකාරී තත්යකට පත් වෙන්න පුළුවන්. විවාහය ඔබගේ ජීවිතයට යම්කිසි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳට දෙපාරක් හිතලා පරිස්සමට තීරණ ගන්න. හොඳයි, අපිට මේ සටහන යොමු කරන්නේ අශෝකමාලා දොම්පේ. අශෝකමාලා දොම්පේ 87 දෙසැම්බර් 2021 ලබන මාසෙට 34ක් පිරුණ වයස. අවුරුදු 3ක් කේතු. 23 වෙනකන් සිකුරු, 29 වෙනකන් ඉරු, 39 වෙනකන් සඳු. අෂ්ටම සෙනසුර ඒ රාෂ්ටකයක ආරම්භයක්. පෞලි ජෝතිරිදිතුමා හමු වී පින්දහම් කරන්න පුළුවන් තරම්. හොඳයි මන්ජිර මහත්මිය, අපට අදට ලැබෙන කාලය අවසන් වෙනවා. නමුත් අපි අවස්ථාව ලබා ගන්නවා බ්‍රහස්පතින්ද තරුව පුවත්පති ඔබතුමා මේ සටහන් වලටත් අවස්ථාව ලබා දෙනවා. තරුව පුවත්පති ප්‍රතිචාර දක්වන්න ඔබතුමා සූදානමින් ඉන්නවා. ඉතින් අපි ලබන සතියේත් හමු වෙන්න සූදානමක් තිබෙනවා. හැම සමුද දවසකම උදාවන සමුද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියන කාරණා අපි සූදානම් කතා කරන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මත් එක්ක. ඉතින් අපේ සුපුරුදු ස්තුතිය අදත් ඔබතුමාට පිරිනමනවා. හොඳයි, ලබන සතියේත් හමු වෙමු බලාපොරොත්තු වෙන්න. ඔබට නිරෝගිමත් සතියක් ප්‍රාර්ථනා කරමින් අප සමුගන්නේ.